මම නිහල් වික්‍රමසූරිය පවර් සෙක්ටර් රිෆෝම්ස් මැනේජර් 2002 ඉඳලා 2006 දක්වා සිටු විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ. මේ විදුලි බල ප්‍රසංස්කරණය කිරීමේ මූලික අධ්‍යයනයන් සත්‍ය වශයෙන්ම ආරම්භ වුණේ ලංකාවේ 1990 දශකයේ. ඒ සම්බන්ධයෙන් ඉතාමත් පුළුල් වාර්තාවක් නිකුත් වුණා 1996 දී. ඒ වාර්තාවෙන් සඳහන් කළා කොහොමද විදුලි බල ක්ෂේත්‍රය ලංකාව තුළ ප්‍රතිසංස්කරණය විය යුත්තේ, ඊට පස්සේ ප්‍රතිසංස්කරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කාරණා මොනවද, ඒ අනුව ඉදිරි කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන බව සවිස්තරාත්මක වාර්තාවක් 96 දී නිකුත් වුණා. ඒ වාර්තාවේ නිර්දේශයන් සැලකිල්ලට ගත්ත රජය, එවකට පැවති රජය 1997 දී මුල්වරට විදුලි බල ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කරා. මේකට අපි ඒ දවස්වල කිව්වේ බ්‍රවුන් බුක් කියලා. පවර් සෙක්ටර් පොලිසි ඩිරෙක්ටිව්ස් කියන නමින් තමයි මේක එළි දැක්වුනේ. ඒකේ ඉතාමත් පැහැදිලිව කිව්වා මේ බලශක්තිය ඉදිරියේදී ප්‍රතිසංස්කරණය වෙනකොට රජයේ කාර්යභාරය වීත්තේ ඒ ප්‍රතිසංස්කරණයන් සඳහා පවර් සෙක්ටර් එක ඉදිරියට පවත්වාගෙන සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපත්ති රාමුව සහ පොලිසි ගයිඩ්ලයින්ස් කොහොමද නිකුත් කරන්න ඕනේ කියන එක රජයේ වෙනුවෙන් රජයේ අමාත්‍යවරයාට පැවරුණු රාජකාරියක් හැටියට නම් කරා. ඊට පස්සේ ඒක සඳහන් වුණා දැනට ඒකාධිකාරයක් හැටියට තියෙන විදුලි බල මණ්ඩලයේ කාර්යභාරයන් සිරස්ව සහ තිරස්ව විභේදනයන්ට ලක් කළා. ඒ වෙනුවෙන් ඒ කාර්යයන් කරගෙන යාමට සමාගම් පද්ධතියක් බිහි කළ යුතුයි කියලා. මේ සමාගම් පද්ධතියෙන් සේවය පාරිභෝගිකයන්ට ලබා දීමේදී යහපත් සේවයක්, යහපත් ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් ලබා දීම සඳහා මේ සේවාවේ තත්ත්වය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා තුලනය කිරීමට කොමිෂන් සභාව පත් කළ යුතුයි කියන එකත් මේ පවර් සෙක්ටර් පොලිසි ඩයරෙක්ටිව්ස් වල තිබුණා. මේ පොලිසියක තේරුම් ගත්ත රජයේ ඒ අනුව ඒ සම්බන්ධයෙන් නොයෙකුත් ආයතන සේවකයන් වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කළා. 2007 පටන් ගත්ත මේ සම්බන්ධ පනතක් නිර්මාණය කළා. ඒ අනුව 2002 අවසාන වෙනකොට 52ක් නිර්මාණය වුණා. එකක් තමයි විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ පනත 2002 අංක 28 දරන. අනිත් පනත තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් ආරම්භ කිරීම සඳහා නිකුත් වන 2002 අංක 35 දරන පනත. එතකොට මේ 52න් කිව්වා කොහොමද විදුලි බල ක්ෂේත්‍රය නියාමනය වෙන නිසා විදුලි බල ක්ෂේත්‍රය කොහොමද විකාශනය වේ යුත්තේ ඉදිරියට. මේ 2002 පනතින් පස්සේ 2003 මුල් ඉඳලා පටන් ගත්ත විදුලි බල ක්ෂේත්‍රය තිරස්ව සහ සිරස්ව විභේදනයට ලක් කරා. එතෙන්දි කරන්න ඕන එක මූලික කාර්යයක් තමයි මේ සඳහා සැලසුමක් සකස් කරන්න ඕනේ පනතේ තියෙන ආකාරයට. මේකට ඒ දවස්වල කිව්වේ රීඕගනයිසේෂන් ස්කීම් කියලා. මේ රීඕගනයිසේෂන් ස්කීම් එක හදන්න ඕනේ. ඊට පස්සේ ඒක ඒ රීඕගනයිසේෂන් ස්කීම් එක නිසා ඒකෙන් බලපෑමට ලක්වන සියල්ලන්ගේ දැනගැනීමට සලස්වන්න ඕනේ. ඒ සැනසීමෙන් අනතුරුව මේ සමාගම් පද්ධතිය බිහි කළා. විදුලි බල මණ්ඩලයේ කාර්යභාරයන් මේ සමාගම් පද්ධතියට බාර දෙන්න ඕනේ කරගෙන යන්න. ඒක නියාමනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා. මේ කටයුතු 2003 කරගෙන යනකොට 2003 අවසානයේදී එවකට පැවති රජයේ කාලය අවසාන වෙලා වෙනත් හේතුවක් මත 2004 දී නව රජයක් බිහි වුණා. 2007
හතරදී බිහි වූ නව රජය මේ ක්‍රියාදාමය නැවතත් පරිශීලනය කරන්න තම අර කරගෙන ගිය ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටි. එසේ අත්හිටෝල ඉවර වෙලා මේ රජය මේක පරිශීලනය කරා මොකද ඉදිරියට කරන්න ඕන කියලා. ඊට පස්සේ රජය තීරණය කරා නියාමනයේ සඳහා වන ආයතනය ක්‍රියාත්මක වෙලා නියාමන කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕනේ. නමුත් විදුලිබල මණ්ඩලයේ සිරස්ව සහ තිරස්ව විභේදනයට ලක් කිරීම තාවකාලිකව අත්හිටවන්න ඕනේ. ඒ අනුව පබ්ලික් යුටිලිටීස් කමිෂන් එකට, ඒ කියන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අවශ්‍ය පුළුවන් වුණා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ලයිසන් පත්‍රයක්, බලපත්‍රයක් නිකුත් කරන්න. ඒ සඳහා තමයි 2009 අංක 9 දරන නව විදුලි පනතක් නිෂ්පාදනය වුණේ. කොයි ක්‍රියාත්මක කිරීම හෙන්න. එතකොට 2009 වෙනකොට විදුලි බල මණ්ඩලයට ලයිසන් නිකුත් කිරීමේ හැකියාවක් නැතුව තිබුණා. ඒක ක්‍රියාත්මක කරන්න තමයි අංක 9 දරන 2009 පනත බිහි කරේ. ඊට පස්සේ මේක මේ ආකාරයට ගියා. නමුත් අර අපි මුලින් එදා මුලින්ම තීරණය කරපු ඒ වෙළඳපළ ආශ්‍රිත කරගෙන විදුලිබල ක්ෂේත්‍රයේ සම්පූර්ණ ප්‍රතිවේකරණයකට ලක් කිරීම ක්‍රියාදාමයේ ඉදිරියට ගියේ නැහැ. 2022 දැන් පවතින රජය තීරණයක් ගත්තා මේ ක්‍රියාදාමය නැවත ආරම්භ කරන්න. අතෝසේ මම පුද්ගලිකව සන්තෝෂ වෙනවා. ඒ ක්‍රියාදාමය මේ අවස්ථාවේ හරි අවුරුදු 20කට පස්සේ නැවත ආරම්භ කිරීම සම්බන්ධව. එතකොට මේ අර ඉස්සෙල්ලා කතා කරපු මහත්මයා කිව්වා වගේ මේ රජයේ කාර්යභාරය වුණේ මෙතෙක් කල් කෙරිච්ච වැඩ කොටස් සලකා බලල ඉවර වෙලා 2002 පනත සැලකිල්ලට අරගෙන කොහොමද ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියලා. දැන් මේ අපි ඉදිරියේ තියෙන්නේ ඒ නිර්මාණය වෙච්ච නව පනත. මේ පනත ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුර්වලතා පෙන්වා දීම තමයි අපේ ප්‍රධාන කාර්ය වෙන්නේ. මට ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට පැවරලා තියෙන කාර්ය තමයි මේ රියෝගනයිසේෂන් ඔෆ් ද ඉන්ඩස්ට්‍රි කියන එක. ඒ කියන්නේ පාර්ට් 6 කියන එක මේ බිල් එකේ තියෙන කොටසේ තියෙන යම්කිසි ඌනතාවයන් තියෙනවනම් ඒ ඌනතාවයන් පිළිබඳ පෙන්වා දීලා ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා. වගේ අවබෝධය හැටියට මේ රියෝගනයිසේෂන් ස්කීම් එකේදී ප්‍රධාන කාරණා තුනක් මගේ සැලකිල්ලට යොමු වුණා. එකක් තමයි මේ රියෝගනයිසේෂන් එක කරන්න ඕනේ ඉතාමත් පාරදෘශ්‍යභාවයකින් යුතුව. එතකොට තමයි ඉතාමත් ඉක්මනින් මේක බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා හැකි වෙන්නේ. එතකොට ඒ සඳහා සැලැස්ම සකස් කරන්න ඕනේ. ඒකට මේ බිල් එකේ සඳහන් කරලා තියෙනවා ට්‍රාන්ස්ෆර් ප්ලෑන් කියලා. ඒ ට්‍රාන්ස්ෆර් ප්ලෑන් එක හැදුවට පස්සේ ඒ ට්‍රාන්ස්ෆර් ප්ලෑන් එක ඒකෙන් බලපෑමට ලක්වන පුද්ගලයන් ආයතන හා සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉදිරි කටයුතු කරන්න. නමුත් මේ පනතේ මම දකිනවා අන්න ඒ කොටස අඩුපාඩුවක් හැටියට. ඒක නිසා මේක ඇක්ටිව්ලි ඩිස්කෂන් එකකට සම්බන්ධ වෙන්න ඕනේ. මේ පනතේ මේ සැලැස්ම මේක ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා. එතකොට තමයි බාධා වලින් හුඟක් අඩුවෙන් කරගන්න පුළුවන්. එතකොට ඒක එකක්. ඊළඟට දෙවැනි එක තමයි මේ පනතේ තියෙනවා සමාගම් පද්ධතියක් බිහි කරන්න. මෙතෙන්දී පනතේ හැටියට 100%ක් රජයේ සතු සමාගම් තියෙන්නේ දෙකක්. එකක් තමයි ජලවිදුලිය සඳහා වන සමාගම, අනිත් එක තමයි NSO කියලා ජාතික මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන සමාගම.